ආදර්ශයක් දෙන්න පුළුවන් සහ අනාගතේ බාර ගන්න ඉන්න තරුණ ප්‍රජාවට ඕක ඇතුලේ මහජන සේවය අධ්‍යාපනය ඇතුලේ භාවිතාව සහ විශේෂයෙන්ම දූෂණ වංචාවලින් තොර දේශපාලන නිරවුල් දේශපාලනයක් වෙනුවෙන් වන පුහුණුව ඕක ඇතුලේ ලැබෙනවද තරුණයන්ට ඔය පාර්ලිමේන්තු ආවට පස්සේ ඒකත් ඇත්තටම මේ ඉදිරි පාර්ලිමේන්තු තුළ මම ඇත්තටම පසුගිය පාර්ලිමේන්තු පහ තුළ සිටපු අපේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව අපි හිතන තරම් මට්ටමින් ලැබුණේ නැහැ ඇත්තටම. ඒ හේතුව නිසා තමයි අර අපි කියපු ආකාරයේ ජාතික මට්ටමේ තරුණ නායකයන් අපිට මේ තරුණ පාර්ලිමේන්තුව තුලින් දායාද කරන්නට හැකියාව ලැබිලා නැත්තේ. ඉතින් මෙවර අපි ඇත්තටම ඔවුන්ව ප්‍රායෝගිකව අපි ඔවුන්ව තෝරගෙන නිකම්ම නිකං සැසිවාර කිහිපයක් තියලා ඔවුන්ට සහතිකයක් දීලා එළියට දානවා නම් ඇත්තටම මේක තේරුමක් නැහැ. ඒක අපිට පාසල් මට්ටමින් කරන්න පුළුවන් දෙයක්. එතනින් එහාට ගිහිල්ලා අපි ජාතික මට්ටමින් ශ්‍රී ලංකාවේ ජාතික තරුණ පාර්ලිමේන්තුව කියලා දෙයක් නිර්මාණය කරනවා නම් ඒකේ අරමුණ විය යුත්තේ අර වෙනදා කරපු විදිහට සාමාන්‍යයෙන් අපිට පාසල් මට්ටමේ කරන්න පුළුවන් විදිහට නිකං තරුණ පාර්ලිමේන්තුවක් කැඳවලා ඔවුන්ට සැසිවාරයක් පවත්වලා ඔවුන්ට ෆොටෝ එකක් ගන්න චාන්ස් එකක් අරන් දීලා සහතිකයක් දීලා ඔවුන්ව පිටත් කිරීම නෙවෙයි. මේ ඉදිරි තරුණ පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම මේ තරුණ පාර්ලිමේන්තු පනතත් එක්ක ඔවුන්ව නිරන්තරයෙන්ම මේ රටේ පාලන තන්ත්‍රයත් එක්ක මේ රටේ රාජ්‍ය පරිපාලන ක්‍රියාවලියත් එක්ක මේ නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියත් එක්ක ඔවුන්ව නිරන්තරයෙන් බද්ධ කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කාරක සභාව සමග බොහොම කිට්ටුවෙන් වැඩ කිරීමට ජාතික තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි අවස්ථාව ලබා දෙනවා මේ නව පාර්ලිමේන්තු පනත සම්මත කිරීමෙන් අනතුරු. එතනින් එහාට ගිහිල්ලා ජනාධිපතිවරයාගේ වත්මන් අමාත්‍යවරයාගේ අදහසකට අනුව අදාළ කැබිනට් අමාත්‍ය ධූර දරන අපේ අමාත්‍යවරුන් සමග තරුණ පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන්ට බොහොම කිට්ටු සම්බන්ධයක් ඇති කරගෙන ගිහිල්ලා අදාළ අමාත්‍යංශ ක්‍රියාවලිවලදී දැනුවත් වීමට තමන්ගේ අදහස් දැක්වීමට තමන්ගේ අදහස් මේ රටේ පාලන තන්ත්‍රයත් එක්ක එකතු කිරීමට ඒ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය ඍජුව ලබා ගැනීමට හැකියන ආකාරයේ ක්‍රමයක් අපි නිර්මාණය කරනවා. ඒ වගේම එතනිනුත් එහාට ගිහිල්ලා අපි දේශපාලන අකඩමියක් පටන් ගැනීමට සූදානම් ඉන්න. මොකද තරුණ පාර්ලිමේන්තුවට එන්නේ දේශපාලනය ගැන උනන්දුවක් තියෙන මේ රටේ දේශපාලනයට එකතු වෙන්නට කැමැති පිරිසක්. ඉතින් අනිවාර්යයෙන්ම ඔවුන්ට අපි මේ පරපුරේ ආරම්භ කර යුතු දේශපාලනය කියන දේ ගැන හරි දැනුමක් ලබා දීමට ඒනවා අපි ඉදිරියේදී ජාතික තරුණ සේවා සභාව තුළින් දේශපාලන අකඩමියක් ආරම්භ කරනවා. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය වෙන සිද්ධාන්තමය දැනුම දේශපාලනය සම්බන්ධ ඔවුන්ට අවශ්‍ය වෙන සිද්ධාන්තමය දැනුම ඒ අපි ආරම්භ කරන දේශපාලන අකඩමිය තුළින් ලබා දෙනවා. ඒ අනුව ඔවුන් ජාතික තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට පිවිසෙනවා. ඔවුන් ප්‍රායෝගික පුහුණුවක් ලබනවා. පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ ඇත්තටම ඔවුන් දැනගන්නවා. එතනින් එහාට අමාත්‍යංශවල කොහොමද කැබිනට් අමාත්‍යංශවල සහ රාජ්‍ය අමාත්‍යංශවල කොහොමද කටයුතු වෙන්නේ කියලා ඔවුන් දැනගන්නවා. එතනිනුත් එහාට ගිහිල්ලා දේශපාලනය කියන කාරණය ගැන දේශපාලනය කියන විෂය ගැන සිද්ධාන්තමය දැනුම ඔවුන් ලබා ගන්න. එතකොට ජාතික තරුණ පාර්ලිමේන්තුව තුළින් අදාළ කාල සීමාව තුළින් එළියට එන්නේ මනා පිරිපුන් දැනුමක් දේශපාලනය පිළිබඳව සිද්ධාන්තමය වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් ලැබුණු දක්ෂ තරුණයෝ පිරිසක් තමයි එළියට එන්නේ. එතකොට ඔවුන් පිළිබඳ අපිට විශ්වාසය තියන්න පුළුවන් පාර්ලිමේන්තුවට දවසක අපිට ජාතික පාර්ලිමේන්තුවට ඔවුන් යොමු කරන්න පුළුවන්. මොකද මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව ඔවුන් දැනගෙන තමයි මෙතනට එන්නේ. ප්‍රාමාණික දැනුමක් එක්ක කියවීමක් එක්ක තමයි ඔවුන් මෙතනට එන්නේ. ප්‍රවිෂ්ට වෙන්නේ ඒ සඳහා වන ප්‍රවේශයන් සඳහා ඔබට බලන අලුතෙන් දේශපාලන අකඩමියකුත් පටන් ගන්න. ඒක ඔබතුමාලා දැන් යෝන් පාර්ලිමේන්තුවට එන සමාජිකයන්ට දේශපාලන භාවිතාව පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා දෙන්න තමයි පටන් ගන්න. පරිබාහිර ඉන්න කට්ටියට ඒකට ඒක අපිට අවස්ථාව ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ ඇත්තම තාම සාකච්ඡා මට්ටමින් තියෙන අපේ තියෙන කැපැසිටි එකත් එක්ක අපි ඒක තීරණයක් ගන්නවා. පරිබාහිර කට්ටියටත් අපිට සහභාගී කරවා ගැනීම අවස්ථාව ලබා දෙන්නට පුළුවන්. ඇත්තටම අපි ඒක තියෙන ඉල්ලුමත් එක්ක සසඳලා බලලා තමයි අපි ඒකට යොමු වෙන්නේ.